අද ලෝකම අවවරුන්ගේ දින. ඉතින් මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම සුබම සුබම අවවරුන්ගේ දිනයක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මවවරුන්ගේ දිනය දවසේ මට හිතුණා මගේ අම්මා ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් පුංචියට නම් කතා කරලා ඉවර කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි අම්මා කියලා කියන්නේ. මගේ අම්මා කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්. පොඩියෙන් පුංචියට දේවල් කියලා ඉවර කරන්න බැරි කෙනෙක්. අම්මා කියන්නේ සසරක්. ඉතින් මගේ ජීවිතේ අද මං යම් කිසි තැනක ඉන්නවා නම් ඒ හැම දෙයකටම ඔයාට පුළුවන් වට මේක කරන්න පුළුවන් කියලා හැමදාමත් මාව ඉස්සරහට යවපු මට ශක්තියක් වුණු මගේ ජීවිතේ හැමදාමත් මගේ ළඟින්ම හිටපු එකම හොඳම කෙනා තමයි මගේ අම්මා කියලා කියන්නේ. ඉතින් මගේ ජීවිතේ මට වටින මිනිස්සු අතර ඉහළින්ම හැමදාමත් මගේ හිතේ ඉන්න මගේ ළඟින්ම ඉන්න එකම කෙනා මගේ අම්මා. මගේ අම්මා කියන්නේ ඕනම දෙයක් දරා ගන්න පුළුවන් හරිම ශක්තිමත් කාන්තාවක්. ඉතින් මටත් ඕනි දවසක මගේ ජීවිතේ මගේ අම්මා තරමටම ශක්තිමත් ඉවසිලිවන්ත කාන්තාවක් වෙන්න. මට මතක නැහැ මං කවදාවත් අම්මට ආදරේ කියලා තියනවාද කියලා. මොකද ඇත්තටම එහෙම කියන්න මට අවස්ථාවක් ඇවිල්ලත් නැහැ. මං එහෙම විශේෂයෙන් අම්මට ආදරේ කියලාත් නැහැ. සමහර විට කවදා හරි දවසක මට හිතෙන්න පුළුවන් අම්මට මං ආදරේ කියලා කිව්වනා කියලා. නෑ, ඒත් මගේ හිතේ අම්මට කියනවට වඩා ආදරයක් අම්මගෙන තියෙනවා. ඉතින් අම්මේ, ඔයාට මං ගොඩක් ආදරෙයි. ඒ ආදරේ කොච්චරක්ද කියලා මට කියලා ඉවර කරන්න බෑ. ඒ තරමට මං ඔයාට ආදරෙයි. ඉතින් ඔයා ගැන හැම වෙලාවකම මතක් වෙනකොට මට මතක් වෙනවා මංජල පුෂ්ප කුමාරගේ මට වැඩියෙන් දවසක් අම්මා කියන ගීතය, මංජල පුෂ්ප කුමාරගේ අම්මා කියන ගීතය. ඒ ගීතයේත් මං වැඩියෙන්ම කැමති පදපේලි ටික තමයි මට වැඩියෙන් දවසක් අම්මා, ජීවත් වේවා මගේ අම්මා. මේ කොටස ඇහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඔයාව. ඉතින් අම්මේ, මමත් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ මට වැඩිය එක දවසක් හරි ඔයා ජීවත් වෙන්න ඕනි, සතුටින් ජීවත් වෙන්න ඕනි කියලා. මම ඔයාට ගොඩක් ආදරෙයි. මගේ අම්මට වගේම මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා. මට වැඩියෙන් දවසක් අම්මා.